එහෙම තමන් කැමති දේවල් තියෙනවා. ඒ අතරේ තමන් කැමති දේවල් වගේම සමහර අයගේ ඉස්සරහට ඉතින් ජොබ් ගහලා ඇයිද දන්නේ නැහැ මේ වසන්තලගේ වගේ ජොබ් ගහලා යන වැඩක් තමයි අපි දැන් ඊළඟට පින්නන්න හදන්නේ. මේ මේ ඔව් අනේ කියලා දීන්දා නේද පොටිෂ එකක් දෙන්න. පොටිෂ එකක් දෙන්න. මේ 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 එක එක අය ආස කරන දේවල් විද දේවල් තියෙනවා. බලන්නකෝ මේක මොකද්ද කියලා. දිවංක මේ ඉන්නේ ඩ්‍රම්ස් මේ ඉන්නේ අනේ අයි පොඩ දන්නවද එන්න එන්න ඩ්‍රම කෙලින්ම සචිනි හයි මිස්ටර් නිකන් ටොටෝ වගේ මෙටලිකා වගේ බෑන්ඩ් එක ග්‍රූව් එකක් මට ඇහුනේ මං ගේ පස්සේ බිලියෙව දැක්කේ එක්සලන්ට් සුපර් යමන නේද ඕනේ වෙලාවට සද්ද දානවා මම ඕ සද්ද කතා කරේ අඳුනාද නේද අටින්ම මේ සද්ද දාන්න පුළුවන් නේ අඬ ප්‍රකාශනේ ඕනේ දෙකකින් කරන්න පුළුවන් සාමාන්‍ය දැන් අපි ගෑල්ලම ඉන්න ඔය කොච්චර රිසෝර්සස් තියනවද මේ රටේ නේ දැන් දිබංක අපි සාමාන්‍ය ගෑල්ලම කිදී අපි ඔය වයලින් ප්ලේ කරනවා গিටාර් ප්ලේ කරනවා ටිකක් අඩුයි දැක ඉතින් පියානෝ එහෙම නම් දැකලා දිනවා ඩ්‍රම්ස් අනිත් එක ඇකෝස්ටික් ඩ්‍රම් එකක වේට් එක 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 ලේසියෙන් එක පංච එක එක ගන්න කොච්චර අමාරුද ඒකේ මාරයි මට දැනුනේ ඇත්තටම මාරම මේ කියන්නේ මට හුණ ටොටෝ වගේ නිකන් වෙස්ටර්න් බෑන්ඩ් එකක අර මාර පංච එකක් නේ මට දැනුනේ මං පස්සේ දා බිලිය අයව දැක්කේ මාරයි නංගි කියන්න හදන්නේ සචිනිෂ අපේ යන්න කොහොමද ඔයාලා ඉන්නේ ඒ දේවල් මොනවද කියලා හා කොයි කාලේ නේද ඔයාලා ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ මම ඉස්සෙල්ම තබ්ලා තමයි ප්ලේ කරේ හා හා ඊට පස්සේ හම්බෙන් ඔය අපේ ඉස්කෝලේ කියන්නේ ඔටි ඔකෙස්ට්‍රා එකේ මේ ඩ්‍රම්ස් ප්ලේ කරන අකිරිහා මම ඉතින් බලාගෙන ඉන්නා මම හරි ආසයි එහෙම drama කෙනෙක් වෙන්න. මේ මම බලන් ඉඳලා ඊට පස්සේ මම තනියෙන්ම videos බලන්න ගත්තා. practice කරා තනියෙන් සෑහෙන practice කරා. ඊට පස්සේ ඊළඟ අපේ orchestra එක තෝරන ඊළඟ audition එකේ මම ආසයි හින්ද මම drums play කරන්න ගියා. මට එතකොට එක beat එකක් වගේ තමයි play කරන්න පුළුවන් වුණේ. මේ කොහොම හරි ඒ කියන්නේ තෝරලා ඉවරනකොට මම drama කියලා ඉතින් කිව්වා මට ඒක හිතා ගන්න බෑ. ඊට පස්සේ මම ඉගෙන ගත්තා. ගොඩක් ඉගෙන ගත්තා සෑහෙන ප්‍රැක්ටිස් කරලා. දැන් මේ කොන්සර්ට්ස් වලට ඔය ප්ලේ කරලා තියෙනවද? නැහැ මේ අපේ ඉස්කෝලේ OG එකකින් ඕගනයිස් කරලා විශාඛාකේ. ඉතින් මම ඒ කියන්නේ සිංකල් හැමම මම ගත්ත ප්ලේ කරන්න ඉතින් ඒක වීඩියෝ එක. ආ සුපර්. ඔයා කැමතිම ඔස්ට්‍රික් ඩ්‍රමර් කවුද ලංකාවේ හරිනම් ලංකාවේ ලංකාවේ කියන්නේ මම ඒ කියන්නේ ගොඩක් හાર્ඩ් ප්ලේයින් වලට මම ආසන ස්වීට් ප්ලේයින් වලට මම කැමති ඉන්නවා නාද බෑන්ඩ් එකේ මද්දද එයා තමයි මගේ සර් ඉතින් එයාට තමයි මම ගොඩක් ආස එයා ප්ලේ කරන ටෙක්නික්ස් ඒ හැම විදිහම මාත් ෆලෝ කරනවා ඉතින් ගෙදර ඩ්‍රම් සෙට් එකක් තියෙනවද? ගෙදර නෑ. ගෙදර නෑ නේ? නෑ. ඇයි වටේ පිටේ මිනිස්සු කම්ප්ලයින් කරයි? ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා. ගෙදර මිනිස්සු කාටද ඉන්නවා? ඒක ඇත්ත ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්. ආම්බරක් සවුන්ඩ් ප්‍රූෆ් කරලා ගමන්නේ ප්‍රැක්ටිස් කරන්න. මොකද ඒක මාරයි ඒක මොකද? ඔව්. වුමන් ඩ්‍රමර්ස් ලා නැහැනේ ලෝකේ හරි අඩුයි දැන් බේසිස් කියලා බේසිස් ලා නම් ඉන්නවා මොහිනී ඩේ වගේ මේ ඉන්නවා ලෝකේ ප්‍රසිද්ධ අය දැන් ලංකාවේ නම් එහෙමත් නැහැනේ ලංකාවේ ඩ්‍රම ෆීමේල් ඩ්‍රමර්ස් ලා නැහැනේ ලෝක මට්ටමින් ගත්තත් මට නම් එහෙම එකපාරට මතකෙට එන්නේ නැහැ මාත් වෙස්ටර්න් ඩ්‍රම් මම වෙස්ටර්න් සිද්ධිය හරි මාසයි ඉතින් මම ඇත්තටම උඩ ගියා මේ විවාහ කියලා දැන් එකයි දෙවෙනි පාරටත් මම ආවා නියමයි thank you මම මහරගම තමයි ප්‍රැක්ටිස් කරන්න කියලා අපේ සුචි ලංකාවේ හැමෝටම ෆිට වෙන සුපිරිම මොබයිල් ප්ලෑන් සාගරයක් නම් Dialog Blaster විතරමයි